මේ මොහොත වෙනකොට රටේ ආගමික පාර්ශවයන් අතර ඉතාම දැඩි සංවාදාත්මක කරුණු රාශියක් කරලියට ඇවිල්ලා තියෙනවා. පාස්ටර් ජෙරම් පිළිබඳ ඉන් පස්සේ තවත් කාන්තාවක් පිළිබඳ සහ නම් කියවුණු නොකියවුණු ඉතාම උපායශීලීව රටේ විවිධ තැන්වල සමහර ඉලක්කගත කණ්ඩායම් තෝරාගෙන ඒ අය එක්කලා මේ රට පිළිබඳ ජාතිකත්වයේ පිළිබඳ සංස්කෘතියේ පිළිබඳ මේ සංස්කෘතික බුද්ධාගම පිළිබඳ ශාස්ත්‍රෝත්ත්වයේ පිළිබඳ නැවත වතාවක් මිනිසුන්ගේ සිත්වලට වේදනා ගෙන දෙන ආකාරයේ ප්‍රකාශන නිසා විවිධ අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා, පොලිස් ප්‍රතුමා ගාවට යනවා, ඒ වගේම විවිධ මාධ්‍ය හමුවලදී මන්ත්‍රීවරු, ඇමතිවරු, හිටපු මන්ත්‍රීවරු, ඇමතිවරු නොඑක් විදිහේ හාස්‍ය උපදවන ප්‍රකාශ කරමින් ඉන්නවා. එවැනි වටපිටාවකදී තමයි මේ මාධ්‍ය හමුව කැඳවන්න අපි තීරණය කෙරුවේ. මේක ඇත්ත වශයෙන් මේ ආගමික ප්‍රශ්නය හුදෙකලා ආගමික ප්‍රශ්නයක් නෙවෙයි. අපි රටක් හැටියට අද ඉන්නේ මාරාන්තික තැනක. වෙනදා වගේම රටේ වංචා දූෂණ ගැන අනෙක් පැත්තෙන් පහුගියදා කතා බහට ලක්වුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන ඒ වගේම රටේ ආර්ථිකය පිළිබඳ මිනිස්සුන්ට එදා වේල කන්න නැති පරිසරයක ජීවිතේ ඉල්ලා හඬන මිනිස්සුන්ගේ කඳුළු කතා දවසින් දවස කරලියට එන යුගයක මේ වැඩකට නැති හිස් මිනිසුන්ගේ ප්‍රලාප නිසා රටක් හැටියට පොදුවේ ජනතාවක් හැටියට අවදානවත්ව සිටිය යුතු පරාසයන්ට ඒ අවධානය යොමු කරනවා වෙනුවට මේ ආගමික ප්‍රශ්න නිසා නැවත වතාවක් විශාල කලබැගෑනියක් විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා පමණක් නෙවෙයි, මේ ප්‍රශ්නය පිළිබඳ කතා කරන අන්තර්ජාල මාධ්‍යකයන් පිදන්නවා YouTube කරු විශාල මුදල් උපයන මාර්ගයක් බවට පත්කරගෙන තියෙනවා මේ මොහොත වෙදි මේ සිද්ධීන්. ඒ හැම අවස්ථාවකදීම අර ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ අපේ නමත් ඈඳනවා. මම දැක්කා පාර්ලිමේන්තුවේ සම්බන්ධයෙන් කතා කරනවා අපිව සම්බන්ධයෙන්. ඒ වගේම තවත් පාර්ලිමේන්තුවේ නැති පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිකම් කරපු සමහර උදවිය දිගින් දිගටම මේ ඥානසාරහාමුදුරුවත් එල්ලුම් ගස් යවන්න ඕනේ කියලා මම දැක්කා ඊයේ පෙරේදා එය ප්‍රකාශ කරලා තිබුණා. මේ වෙලාවේදී මතක් කරන්න ඕන අපේ රටේ විවස්ථාවක් තියෙනවා. ඒ විවස්ථාවේ 9 වෙනි වගන්තියට අනුව බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම වන්නේ කියලා පැහැදිලිව සටහන් කර තිබුණත් එහි 12 13 14 වගේ වගන්තිවලට යනකොට අනෙක් ඕනෑම ආගමිකයෙකුටත් තමන්ට රිසිසේ නිසිසේ තමන්ගේ හිතුම් පැතුම් අනුව ඕනෑම ආගමක් ඇදහිීමේ ආගමික අයිතියත් මේ ව්‍යවස්ථාව ඇතුලේ ස්ථාපිත කරලා තියෙනවා, ආරක්ෂා කරලා දීලා තියෙනවා. එතකොට මොකද්ද මේ කතා කරන ආගමික ප්‍රශ්නය? කොච්චර හරි දැන් මේ අපිට තේරෙන කාලේ ඉඳලා ජාතිවාදයක් ගැන කතා කරනවා, ආගම්වාදයක් ගැන කතා කරනවා. කවද්ද මේක ඉවර වෙන්නේ? මම හිතන්නේ දැන්වත් අපි මේ ප්‍රශ්න ඉවර කරමු. දැන්වත් මේ ප්‍රශ්නේ අපි ඉවර කළා. දැන් එක කාලයක් දැන් අපිට මතකයි 90 ගණන් වල ඉඳලා 2010 විතර වෙන කම්ම වගේ අපි මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී ප්‍රශ්න ගැන කතා කළා. ඉන් එහාට ගිහිල්ලා ගත්තොත් කමිෂන් වාර්තා දෙකකින් මේ රට තුල සිද්ධ වෙන මේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ, ඒගොල්ලන්ගේ ඇතැම් සාහසික ක්‍රියාකාරකම් පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා වෙලා තියෙනවා පමණක් නෙවෙයි, ඒවා තොරතුරු හැටියට රැස් කරලා තියෙනවා, ඒවා වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ
ආගමික ඝට්ටනයන් ඇතිවීම පිළිබඳ අපි දිගින් දිගටම ඒ අවස්ථාවල පැවති ආණ්ඩුවලට ඒ ආණ්ඩුවල හිටපු නායකයන්ට නොවලහා මේ කරුණු දක්වලා තියෙනව පමණක් නෙවෙයි දැන් මේ මගේ අතේ තියෙන මට මේ ඊයේ මේ සිද්ධීන් ගවේෂණය කරද්දී මට හම්බුණා පරණ ලේඛනයක් මම මේක ඉදිරිපත් කළා තියෙන්නේ 2004 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා මූලධර්මවාදීන්ගේ ආගම්වාදය නීති මගින් පාලනය කළ යුතුයි ඒකට ජාතික සංඝ සම්මේලනයේ ලේකම්බරය හැටියට මේ මේ ඒක ජනාධිපතිවරයාට යවපු ලිපිය පුවත්පතක පළ වුණා මේ කාල සමය තුල අපි මේ රට තුල ක්‍රියාත්මක වන සදාචාර විරෝධී මූලධර්මවාදී නීති විරෝධී කණ්ඩායම් පිළිබඳ අපි හෙළිදරව් කළා සංවිධාන පොඩි ප්‍රමාණයක් නෙමෙයි ඒකට සංවිධාන 400ක් මේ අවස්ථාව වෙනකොට මම හිතන්නේ අද ඒ සංවිධාන ප්‍රමාණය 550 600 දක්වා වර්ධනය වෙලා තියෙනවා ඒවා සමාගම් මැදුරේ ලියාපදිංචි වෙලා මේ ආගමික ඝට්ටනයේ තැනින් තැන ගොඩනගලා තියෙනවා මට කතා කරනවා ඊයේ ස්වාමීන් වහන්සේ නමක් ටිකක් දුර බැහැර ප්‍රදේශයක ඉඳලා ඔබ ටිකක් මේකට චුට්ටක් කන් දෙන්න මේකේ තියෙන මේ තත්වය තේරුම් ගන්න පුළුවන් එතකොට ඔන්න බලන්න සරණයි අපේ හර මම කතා කරන්නේ අම්පාර දිස්ත්‍රික්කේ මහවය ආරපොත ශ්‍රී ඥාන විද්‍යාලෝකේ හරස්ථානේ ආමුදරෝ පන්දිගෙන් දිගටම වහන්සේ ලිපි ලේඛන මම ඉවලා තියෙනවා මහවය ඥානතගෙන ආමුදරෝ නමුත් මේ පැත්තේ දැන් අපේ හර මහවය කොට්ටාසේ වසන් 17ක් තියෙනවා මේ වසන් 17ේම අපේ හර දැන් ක්‍රිස්තියානි මූලධර්මවාදී ගහන ලකුලා තිබෙනවා දවසෙන් දවස නමුත් මේකට එහෙම වසම් 17ක් කොහෙද අම්පාරේ මහාවය ප්‍රදේශේ එතකොට මේක අදයි එක ප්‍රශ්නයක් නෙවෙයි සෑහෙන කාලයක් තිස්සේ දැන් අපි මට මතකයි එක වෙලාවක අපි ගියා කැපිටිගොල්ලාවාදී ප්‍රදේශවල පදවි ශ්‍රීපුර ඒ වගේ බස් එකකට භික්ෂුන් වහන්සේ නමකට නගින්නවත් බැරි තත්ත්වයට බෞද්ධය සාහසික කරලා තිබුණා මේ මූලධර්මවාදී ආගමික කල්ලි ඒ නිසා මං හිතන්නේ අපි මාධ්‍යවලිනුත් මේවා සාකච්ඡා කරනවා වගේම ඇත්ත වශයෙන්ම මේ කතා කරන ප්‍රශ්න ඇත්තද නැත්තද කියලා සාකච්ඡා කරන්න පුළුවන් විදිහේ ප්‍රබුද්ධ වේදිකාවක් දැන් අපි හදාගත යුතුයි ඒක මේ සාමාන්‍ය ප්‍රජාවගේ කියන්නේ අපි හිතමුකෝ විශේෂයෙන් බෞද්ධය ගත්තොත් බොහොම ශ්‍රද්ධාවන්ත ප්‍රජාවක්. ඒ වගේම ධර්ම මාර්ගය පිළිබඳව හෝ එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ දර්ශනය පිළිබඳ ඒ අය 100%ක් නොදන්නව වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ බුද්ධ ආගමට මොකක් හරි කරදරයක් කිරිහරයක් කියලා කිව්වොත් ජීවිත දෙන මිනිස්සු ඉන්නවා. මොකද මේක අපේ තියෙනවානේ ප්‍රොටෙස්තන්ත බුද්ධ ආගම තියෙනවා, සංස්කෘතික බුද්ධ ආගම තියෙනවා, ජන බුද්ධ ආගම තියෙනවා. මේ අවුරුදු 2500ක ඉතිහාස කතාවක් එක්ක අවුරුදු 2500ක් බණහපු ජාතියක් අපි. ඉතින් මේ ආගමික ප්‍රශ්න කියන ඒවා හරිම සංවේදී. ඒ නිසා තමයි එක වෙලාවක දිගින් දිගට මේ වගේ ආගමික ප්‍රශ්න ඇති වුණු මොහොතක මට මතකයි ඒක රාජපක්ෂ ආණ්ඩුව, ඒතර ජනාධිපති හැටියට හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයා. අපි එතුමත් එක්ක සාකච්ඡාවක් කළා. ප්‍රධාන කරුණු 10ක් අරගෙන එතුමා හම්බ වෙලා කිව්වා කරුණා කළා මේ කාරණාවලට මොකක් හරි විසඳුමක් දෙන්න. ඒකෙදි අපි එක ඉල්ලීමක් කළා. නානා ප්‍රකාර විදිහේ පාස්ටර්වරු වෙන්න පුළුවන් පාස්ටර්වරු ස්වරූපයෙන්ම දේවගති ස්වරූපයෙන් භික්ෂුන් වහන්සේලා දැන් අදලා ඉන්නවා. ඒක ඔක්කොටම වඩා භයානකයි. මොකද අර කඳපණු න්‍යායෙන් දැන් මේක ඇතුළම ප්ලාන්ට් කරලා ඉන්නවා 20ක් 30ක් විතර. ඒක සාමාන්‍ය ප්‍රජාවට ඔය මේ 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 නරිවාදන් දොඩන සමහර මැති ඇමතිලාට මේව තේරෙන්නේ නැගෙන කියවීමකුත් නැහැ. මොකද මේ කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ප්‍රශ්නේ ප්‍රස්තුතය දන්නෙත් නැහැ. මයික් කලන ඔහේ කියවනවා. ස්ලාම්මන්තවාදය පිළිබඳවත් ඒකම තමයි උනේ. ඉතින් එතකොට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා අපි යෝජනා කළා කරුණා කළා මේ ආගමික ඝට්ටන විසින් නරක තැනකට මේ රට වැටෙනවා. ඒක හින්දා වහාම බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුයුක්ත කළා ආගමික පොලිසියක් පිහිටුවන්න කියලා. ඒක කළා ඒ කාලේ. ඒකෙන් අපි බලාපොරොත්තු වුණේ මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම
අපි මේ සිවුරු උස්සගෙන අතෙන්ඩයි මෙතෙන්ඩයි දුවලා මේ නැහෙන්න මේ අපි පීඩාවටපත් වෙන්න ඕන නැහැ අදාළ තැනක් තියෙනවා ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන් නීතියක් හදලා නැති නිසා පාර්ලිමේන්තුවේ දැන් කොයි කාලයක් මේ පිළිබඳව කතා කරනවාද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මේ වගේම ආගමික ඝට්ටනයක් නිර්මාණය වෙනකොට එවක එතුමියගේ ලේකම්වරයා කේ බාලපට බැඳි ජනාධිපති ලේකම්වරයා ලව්වා වෙනම කොමිෂන් වාර වෙනම කොමිසමක් දැම්මා ජනාධිපති බුද්ධ ශාසන මේ කාර්යසාධක බලකාය කියලා ඒකෙදි මුළු රටේම ගිහිල්ලා මිනිස්සු මෙහෙම දෙයක් වෙනවද කියලා මිනිස්සුන්ගෙන් විමසුවා ඒ තොරතුරු විමසලා වෙනම කොමිෂන් රිපෝට් එකක් හැදුවා ඒකේ තියෙනවා ක්‍රිස්තියානි සාධකය කියලා ගම්වලට මේගොල්ලෝ යන හැටි මතය වෙනස් කරන්න ක්‍රියා කරන හැටි බෞද්ධයන්ව පන්සලට නොයන තැනට වැඩ කරන හැටි මේ සියලු සංසිද්ධීන් සමහර පන්සල්වල හාමුදුරුවරු එළවපු හැටි විවිධ දේවල් පාවිච්චි කළ මේ ඔක්කොම තියෙනවා තියෙන අන්තිම නිර්දේශයනේ අපිට වැදගත් ඒ නිර්දේශය කියනවා ඉතාම ඉක්මනින් මේ සදාචාර විරෝධී අයතා අන්‍යාගමිකකරණය වැළැක්වීම සඳහා නීතියක් සම්පාදනය කළ යුතුයි කියලා ඒ 94 ඒක උනේ නැහැ ඉන් පස්සේ අපවත් වේවදාල ගංගොඩවිල සෝමහාමුදුරු මේ මිත්‍යාවත් එක්ක මේ සමාජය දුරාචාරයට වැටෙන හැටි අඳුරෙන් එළියට වගේ වැඩසටහන් හරහා දිගින් දිගටම ප්‍රජාව දැනුවත් කළා ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2003 අගභාගයේ වෙනකොට උන්වහන්සේ අපවත් වුණා ඒකට චෝදනා නැගුණා සෝමහාමුදුරු අපවත් වුණාද අපවත් කළාද කියලා විශාල සාකච්ඡාවක් මේ රටේ ඇති වුණා අවසානයේදී භික්ෂුන් වහන්සේලා මේ ගිහියෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා 225ක් හැබැයි මේ 225න් එක්කෙනෙක්වත් මේ බෞද්ධයාගේ ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන නැහැ 9 වෙනි වගන්තියෙන් අපිට ලබා දීලා තියෙන ආගමික නිදහස ඒ අයිතිය මේ ධර්මයේ පැත්තෙන් ඒවා නිර්වචනය කරගෙන නැහැ දැන් අත්ත වශයෙන් අද මේ අපි කතා කරන මොහොතේ වුණත් තවමත් මහා ලොකුවට පොත් ලියලා තියෙනවා ගොඩනැගිලි හැදෙනවා බුද්ධාගම රකින්නවයි කියනවා පපුවට ගහගන්න ඔක්කොම ඇත්ත හැබැයි අදටත් මේ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කරන්නේ මොකක්ද කියලා නිර්වචනය කළ නැහැ කියන්නේ බුද්ධ ශාසනය කියන නිර්වචනය කළ නැහැ ඒක විශාල ප්‍රශ්නයක් 9 වෙනි වගන්තියේ මේක ආරක්ෂා කරලා පෝෂණය කරන්න ඕනේ කියලා කිව්වට හැබැයි මොකද්ද බුද්ධ ශාසනය කියන එක නිර්වචනය කළ නැහැ බුද්ධ ශාසනය කියන්නේ දළදා මාලිගාවද බුදු ශාසනය කියන්නේ ශ්‍රී මහ බෝධියද ඒකේ වටේ රංවටක් ගහන එකද එහෙම නැත්නම් අවුරුද්දර වාර්ෂික පෙරහැර කරන එකද යම් ප්‍රතිපාදන ටිකක් වෙන් කරන එකද නෑ බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වණක් පිරිස ඒගොල්ලෝ මිත්‍යාවට ගොදුරු වෙනවා නම් වෙන වෙන බලවේග වලින් ඇවිල්ලා ඒගොල්ලන්ගේ සිටීමේ නිදහසට බාධා කළා වංචා සහගත ලෙස අයථා විදිහට සදාචාර විරෝධී විදිහට නීති විරෝධී විදිහට බලපෑම් කරනවා නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් මේ නීතියක් නොමැති කම නිසාම අපිට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න විදියක් නැහැ පොලිසියකට. මොකද පොලිසිය බලනවා නෑ නේ ඒගොල්ලන්ගේ නීති පොතේ අනුව පැමිණිල්ලක් කරන දෙයක් නැහැ. ඒගොල්ලන් ගැන දෙගොල්ලොම සාමකාමීව ඉන්න. ඉතින් එහාට පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ගයක් නැහැ. ඉතින් මම දැක්ක ඊයේ පෙරේදා මේ වර්තමාන ජනාධිපතිවරයා වෙනම මේ ඒකකයක් පිහිටුවන්න තීරණය කළා තියෙනවා. ඒක ලේක ඉතාම හොඳ දෙයක්. ඒතර අපිට පුළුවන් මේවා ඒ අදාළ තැනකට ඒ තොරතුරු ලබා දෙන්න. ඒතර ඒගොල්ලන්ට පුළුවන් ඒ විමර්ශනය අනුකූලව මේ වගේ ඇත්ත නැත්ත හොයලා රයිට් මෙන්න මේකේ ඇත්ත මේකයි කියලා එළියට දෙන්න. එහෙම නැත්තම් වෙන්නේ දැන් අධිකරණය නීතිඥයෝ මේ ඔක්කොම දැන් කාගේ අතේද තියෙන්නේ? අන්තර්ජාලය කියන්නේ නැත්තේ. ඒගොල්ලෝ කරන්න ඕන හානිය කරලා ඉවරයි. ඉතින් අපි බලන්න දැන් මම භික්ෂුන් වහන්සේ නමක් හැටියට මගේ ජීවිත කාලේ පුරාම මේ මූලධර්මවාදයන් පිළිබඳ සාම්ප්‍රදායික ආගම් අපේ රටේ කතෝලික ආගම හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් මේ ඔක්කොම අපිත් එක්ක ඉන්නවා කිසි ගැටලුවක් නැහැ සාම්ප්‍රදායික සමාජයන් අතර හැබැයි ඉස්ලාම් සමාජය අතික්‍රමණය කරගෙන ඉස්ලාම් නමින් ආගමික උන්මත්තක අන්තවාදයක් එනකොට ලෝකේ පුරාම අපි බැලුව අපටත් ඒ වෙන දෙයකට මුහුණ දෙන්න වෙයිද එතන අපි සනිදර්ශනව කරුණු කිව්වා පුජ්‍යලෝ ගැන කිව්වා කණ්ඩායම් ගැන කිව්වා ඒ මතවාදයන් ගැන කිව්වා ඒ ඒ ඒ ඒ අන්තවාදයටත් වඩා
දරුණු විදිහට මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී වැඩපිළිවෙලත් මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක දැන් කොයි කාලයක් අපි කියන්නද? ඉතින් ඒ වගේ ප්‍රතිඵල තමයි මේ දිගින් දිගට තැන් තැන්වල මේ මයික් එකක් හම්බුනහම කැමරාවක් අල්ලපුවාම කිව යුතු දෙයි නොකිව යුතු දෙයි මේ හැම කාරණාවක්ම කියලා මේ සමාජයේ අවුලකට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම නම් යෝජනා කරන්නේ ඇත්ත වශයෙන් අපි බෞද්ධයන් හැටියට පොඩ්ඩක්වත් කලබල විය යුතු නැහැ. මොකද බුදුහාමුදුරුවන්ට මීට වඩා ඕන තරම් අපහාස කරලා තියෙනවා. බුදුහාමුදුරු බුදු දර්ශනේ පහළ වෙන්නෙම දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් එක්ක 62ක් ආගමික මිත්‍යාවන් මත හරි එක පැත්තක උච්ඡේදවාදී කොටස අනිත් පැත්තෙන් ශාස්වතවාදය ඔය අද වගේම තමයි එවැනි පරිසරයක නෑ ඔය දෙකම වැරදි කියලා මැද මාවතක මේ දර්ශනය ස්ථාපිත කරන්නේ බුදුහාමුදුරුව ඌණ තරම් තමන්ගේම ශ්‍රාවකයෝ කොච්චර ඉතින් අපි බෞද්ධයෝ හැටියට භික්ෂුන් වහන්සේලා හැටියට මං හිතන්නේ ඇත්තටම අපි අනවශ්‍ය විදිහට කලබල විය යුතු නෑ මොකද හිතනවා නම් මේක බුද්ධ ආගම ඉවරයි නෑ මේ වගේ නිකන් මේ පොඩි මේ දේවල් වලින් මේකට මොනවක්වත් කරන්න බෑ මොනවක්වත් කරන්න බෑ එහෙම කරන්න පුළුවන් කමක් ලැබිලත් නෑ දැන් ඔය වගේම සිද්ධියක් වුණා 1848 අපි වෙනදත් කියලා තියෙනවා අර ගොගල් කියලා පූජකයෙක් ආවා අපි 815 ජාතික මුක්ති අරගලේ පරාජය වුණා 818 වෙනකොට සහමුලින්ම අපි බිමට සමතලා වුණා ඌව වෙල්ලස්සේ අන්තිමේදී බෞද්ධයන්ට නැගිට ගන්න බෑ අවසානයේදී ගොගල් කියලා පූජකයෙක් ඇවිල්ලා එංගලන්තෙන් පොතක් ලිව්වා ඔය ජරම්ලගේ සිද්ධියක් තමයි බුද්ධාගම සර්ව අසුභවාදී කියලා කියලා බොහොම ගර්හිත විදියට මේ ප්‍රකාශනයන් බෙදන්න පටන් ගත්ත රට පුරා ඉතින් කවුරුවක්වත් මෝල් ගස් අරගෙන කඩු කිනිසි අරගෙන ඒවට උත්තර දෙන්න ගියේ නැහැ බෞද්ධයෝ ටික සම්විධානය වුණා මිගෙට්ටුවත් ඒ හාමුදුරුව ඇතුළු කොටේ බෞද්ධ නායකයන් ඉස්සරහට ආවා පෙරමුණ ගත්තා ප්‍රබුද්ධ සංවාදයක් කළා ඒක තමයි පංචමහාවාදය කියන්නේ ශක්තිමත් අත්තිවාරමක් දාලා දුන්න නැහැ. ඕකද හරි මේකද හරි මිෂනාරී පාර්ශවයයි බෞද්ධ පාර්ශවයයි අතර සංවාදකින් අදාළ උත්තරේ හොයාගත්තා. මං හිතන්නේ අදත් අපි කළ යුත්තේ ඒක. රටේ යෞවනයෝ මේ සම්බන්ධයෙන් හිත් වේදනාවෙන් ආතතියටපත් වෙන අපි හැමෝම කළ යුත්තේ මොකද්ද? දැන් විශේෂයෙන් දැන් මේ පොසොන් සමය ලැබෙනවා. දැන් පොසොන් සතිය ප්‍රකාශයටපත් වුණා. අපි ඔක්කොම පොලිසියන් නැතුව පන්සල් යමු. රස විසඳෙනවා. පන්සල ඇතුලේ ධර්මශාලාව ඇතුලේ මේක සාකච්ඡා කරමු. ඒක තමයි මේකට තියෙන එකම උත්තරේ. දැන් අපි කොච්චර ධර්මයක් අරගෙන ලෝකෙට ගිහිල්ලා තියනවද? බෞද්ධ භික්ෂුන් වහන්සේලා. අපිට කොහෙවත් එහෙම චෝදනාවක් නැහැ. කවුරු හරි ගිහිල්ලා අපේ හාමුදුරුවන්ට හොඳ කරන්න යන්නෙත් නැහැ. මොනවා හරි වරදාන වරප්‍රසාද දීලා වැසිකිලි පෝච්චි දීලා ටකරන් තහඩු දීලා මේ මොනවා හරි රෙදි වර හැලි ටිකක් දීලා මේ එන්න පන්සලට එන්න කියලා කතා කරන්නෙත් නැහැ. ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනවා කැමති කෙනෙකුට ඇවිල්ලා එහි පස්සිකෝ ඒව බලව කැමති නම් මේක මේ ජීවන අත්දැකීමක් කරගන්න ඉතින් මම හිතන්නේ දැන් තියෙන දැන් අපිට තියෙන හොඳම දේ තමයි අපි පන්සල් යන ඒක තමයි කළ යුතු එකම දේ දැන් අනිත් කාරණාව වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් මේ සම්බන්ධයෙන් යම් යම් පියවරවල් අරගෙන තියෙනවා අපි ඒගෙන සතුටු වෙනවා අපි හොයාගත යුතු දේ තමයි මේවායේ පසුපස සිටින කණ්ඩායම් මොකද හේතුව දැන් මේ අඳුරේ යතපත ගානවනේ දැන් අර දැන් අද ඇත්තට මේ මාධ්‍ය හමුත් තියන්නව ප්‍රධානම හේතුව කරගත්තේ ඕ නෑම අවස්ථාවක මේ පාර්ලිමේන්තුවේ 225ම හරි එකට තියලා හා කාදිනල් ඇතුළු කොට ආගමික සංස්ථාවන් එකට තියලා ඕනම තැනක අපි සංවාදයක් කරමු මේක ඇත්ත නැත්නම් අපි හෙළිදරව් කරන්නම් එතකොට මේ කෑලි අරහෙම් මෙහෙන් අල්ලගෙන කවුරු හරි ප්‍රකාශයක් කරන ඔන්න රෙදි උස්සගෙන දුවනවා තව එක්කෙනෙක් තව තැනක මොකක් හරි කරන රෙදි උස්සන මේකට උත්තරයක් නැහැනේ කොයි කාලයක්ද මේ අද වෙනකන් දැන් ආණ්ඩු කීයක් ආවද 168ක් 70ක් ආසන්නව බෞද්ධයෝ ඉන්නවා මේ රටේ එතන මේ බෞද්ධ කෝටාව තමන්ගේ කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ අතර තියෙන අරගලයක් කොහේ හරි බදෝවාතයක් ගත් රාජපක්ෂ කෙනෙක් ගාව ගන්නවා මේකට මේක මාර පුදුම වාසනාවක් රාජපක්ෂලා කෙරුවෙත් නෑ මොකක්වත් වික්‍රමසිංහලා කරලත් නෑ මොකක්වත් බණ්ඩාරනායකලා කරලත් නෑ ඒගොල්ලෝ මේ රට පාලනය කළේ මෙච්චර කල් මේ ආගමික ගට්ටණයන් ඇතිවීම
ඒවා වර්ධනය වෙන්නේ ඒගොල්ලෝ වැඩ කෙරුවා මිසක්වා ඡන්ද බලාගෙන මේවා පාලනය කරන්න වැඩ හැදුනේ මොන මාණ්ඩුවක්වත් ඔය හොටු හොටු පීර මේ පෙරාගෙන දැන් මේ කවුරු කවුරුත් දැඟලුවාට ඉතින් ඒක නිසා අපි විවෘත අභියෝගයක් කරනවා ඉස්සලා අපි එන්න සාකච්ඡා කරමු මොකද මේක හුදෙකලාවෙ සිද්ධ වෙන එකක් නෙමෙයි රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය පිළිබඳව බලාගෙන ඉන්න උදවිය මේවා පරිශ්‍රණය කරන අයට විශාල මේ දැන් මට පෙන්වන්න පුළුවන් මේ තියෙන්නේ 2002 ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ සහ මේ ක්‍රිස්තියානි මූලධර්මවාදය කොහොමද රට තුල ක්‍රියාත්මක වෙන්නේ සහ ඒගොල්ලන්ගේ සැලසුම් මේ අද අයගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ දැන් බුද්ධාගමේ හැටියට අපිට කියලා දෙන්නේ මොකක්ද යම් ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නේ විසඳ ගැනීමේ ක්‍රමයක් අපිට කියලා තියෙනවා ඒ තමයි හේතුඵල න්‍යාය හේතුවක් නැතුව ඵලයක් උපදින්නේ නැහැ දැන් මේ ඔක්කොම ගල් ගහන්නේ මේ ඔක්කොම හඩතලන්නේ මොනවාද හේත් මේ මේ ඵලයේ දිහා බලලා අන්න අතන මෙහෙම එකක් කිව්ව නේද අතන අපි ඇත්තටම මේ ජරම්ලට මේ අර 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 කාන්ද මුන්ට අනුකම්පා කරන්න ඕන මේ 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 මහා ප්‍රසිද්ධියක් දීලා මේ මේ අනවශ්‍ය අනවශ්‍ය තැනින් අල්ලගෙන නැති ප්‍රසිද්ධියක් ලබා දීලා දැන් මේක සාමාන්‍යයෙන් දැන් මේ 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 පහළ මට්ටමේ ප්‍රජා මේක දන්නෙත් නැහැ නමුත් මේ ප්‍රසිද්ධ මාධ්‍ය මගනුත් මේ අනවශ්‍ය දෙයක් හරි ඒ උන්ට උන්ගේ තියෙන මේ දැනුම අනුව ඒගොල්ලන්ට අපි අනුකම්පා කරනවා මිසක් ඒක නිසානේ ඇත්ත වශයෙන්ම මේ බෞද්ධයන්ට භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරන්ට ධර්මයට ගහන්නෙත් මොකද ඒගොල්ලෝ හොඳටම දන්නවා වෙනත් ආගම් දැන් සමහර ආගමික කොටස් කොච්චර කුපිත වෙනවද චිත්‍රපටියක දෙයකට සංකේතයක් යදුවොත් ආගමික ලකුණක් පාවිච්චි කළා උද්ඝෝෂණ පෙළපාලි මරාගැනීම් දක්වා යනවා එතන මේ තුනුරුවට තුනුරුවන්ට ගරහා කරන හාමුදුරුවරුන්ට නැත්නම් බුදු සමයට ගරහා කරන කිසි කෙනෙකුට අපි ගිහිල්ලා මේ බෙල්ල ඉල්ලන්නේ නැහැ කාගේවත් දැන් ඔයිට කලින් අර මුස්ලිම් හාදේක බුදු හාමුදුරුවෝ නැත්නම් ත්‍රිවිධ රත්නේ මණික්ගල් තුනක්ය මණික්ගල් වලට වඳින්නේ මෝඩයෝය බුදුහාඳුරු මීමස් කෑවයි කියලා චෝදනාව අපි ගිහලා කවුරුවක් අත ඒ යෝධයාගේ බෙල්ල ඉල්ලුවද ගිහලා පැමිණිලි කළා කවුරක් ගිහලා අපි මේ අතපය කඩන්න බෙල්ල ඉල්ලන ලේ රහ බලන්න වැඩ කළා නැහැ මම යෝජනා කරන්නේ මේ ඇතිවෙච්ච සිද්ධිය ඵලය හැටියට දැකලා එවැනි දෑ මේ මහ පොළවේ මතුවීමට බලපාපු හේතුවයි අපි හොයලා විසඳුම් හොයන්න ඕන මොකද්ද හේතුව හේතුව තමයි මේ කමිෂන් වාර්තාවේ පරිශිෂ්ටයේ 9.2 කියනවා මේ බලන්න මුළු ලෝකයම ක්‍රිස්තියානිට හැරවීමේ ව්‍යාපාරයේ නායකයා වූ ජෝසප් කාල්න ටොම්කෝ නැමැති පූජකවරයා වතිකානුවේ සිට මෙහි පැමිණ ඔහුගේ සහභාගීත්වයෙන් මහනුවර අම්පිටියේ ජාතික සෙමිනේරියේදී 1990 ජූලි 22 සිට 29 දක්වා සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ. කතෝලික සභාව මගින් සතිපතා පළ කරනු ලබන මැසෙන්ජර් 90 ඔක්තෝබර් 14 වෙනිදා සංගරාවේ මුල් පිටුවේ මේ පිළිබඳව පළ වූ වාර්තාවට අනුව සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වී ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකාවේ හා ආසියානු රටවල කතෝලික පියවරුන් මිෂනාරී කාර්යභාරය පිළිබඳව අවලෝකනය කොට ඒ පිළිබඳ උපාය මාර්ග සලකා බැලීමයි. 2. මහනුවර පියාශෝ උද්‍යානයේ පිහිටුවා ඇති ලයිට් හවුස් දේවස්ථානයේ බාර දේවගති වර්ගිස් චාන් විසින් සිය අක්ෂරෙන් යුතු 1995/8 දින බෙදාහර ඇති ලිපියක මෙසේ සඳහන් වේ. 2000 වර්ෂයේ තව ඇත්තේ දින 4000ක් පමණි. එම වර්ෂය ශ්‍රී ලංකාවේ අස්වැන්න නෙලා ගන්නා කාලයේ බව අපගේ අවංක විශ්වාසයයි. ක්‍රිස්තියානි මිනිස්ටරම් සංවිධානයේ වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා 1987 අගෝස්තු මාසේ නිකුත් වූ ඩිරෙක්ෂන් නැමැති මාසික සංගරාවට ලිපියක් සපයමින් මෙතෙක් තම ග්‍රහණයට හසු නොවූ ජනකොටස් 16ක් හඳුනාගෙන ඔවුන් ක්‍රිස්තියානියට හැරවීම සඳහා විශේෂ ප්‍රයත්නයක් දැරිය යුතු බව ප්‍රකාශ කොට තිබේ. මෙසේ හඳුනාගෙන ඇත්තේ ආදර්ශ ගම්මානවල හා උදා ගම්මානවල වැසියෝ, මහවැලි වැනි අලුත් ගම් වැසියෝ, දැන් ඔය මහවැ මම කිව්වේ ඒ මහවැලි ගම්, අවතැන් වූ සිරකරුවෝ, මද්‍රවිලෝලී, උගත් බෞද්ධයෝ, පැල්පත්වාසී, මුස්ලිම් මැලේ ජනයා, ද්‍රවිඩ වතුගම්කරුවෝ, ධීවරයෝ, සැඩොල් අහිකුන්ටකයෝ හා වැදි ජනයා, නාගරික පැල්පත්වාසීහු, සරස විශිෂ්‍යෝ, ගණිකාවෝ, ආරක්ෂක අංශවල හමුදා නිලධාරීහු සහ ත්‍රස්තවාදීහුද වෙති. මේ විදිහට ඉතාම් කියන්නේ ශක්තිමත් අත්තිවාරමක් දාලා තියෙනවා මේ රටේ ආගමික ඝටනය නිර්මාණය කරන්න.
ඉතින් ඒ වගේ පිටිපස්සේ ඇත්ත වශයෙන් CIA වගේ කණ්ඩායම් ඉන්නවා. රෝ එක ඉන්නවා සමහර තැන්වල. මොසාඩ් එක ඉන්නවා සමහර තැන්වල. සමහරලාට මේ ඉලන්දාරි තරුණ කොටස් දන්නේ නැහැ. ඒගොල්ලන්ට මුදල් ටිකක් ආපුවාම මයික් ටික මේසට ආපුවාම ඒගොල්ලන්ට දන්නේ නැහැ. සමහරලාට මේ සල්ලි එන්නේ කොයි එම්බසියෙන්ද. ඒගොල්ලන් ඒව දන්නේ නැහැ. මොකද මේ චිත්‍රයේ ඉස්සරහට එන්නේ නැහැ. මේ 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 ප්‍රශ්න ඇති කරන දැන් අපිට පේනවනේ බෞද්ධ පාර්ශවයන් මේ සටනට කැඳවන ආකාරය. සිත් රිද්දලා රිද්දලා දැන් ඔක්කොම හිතුවේ ඥානසාර හාමුදුරුවෝ හරි මේ කණ්ඩායම් ගිහිල්ලා මිරිකල් ඩූම් එක ළඟට ගිහිල්ලා 200ක් අරගෙන ගිහිල්ලා ගල් ගහලා ඔක්කනේ බලාපොරොත්තු. නෑ ඒක වෙන්නේ නෑ. එහෙම වෙන්න තරම් අපි මේ මන්දබුද්ධිකක් නෑ. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන හොඳ කියවීමක් එක්ක සහ තොරතුරු සියල්ලක් අපි සතුව තියාගෙනයි මේ කරුණු අනාවරණය කරන්නේ. ඒ නිසා මේ සිද්ධිය පදනම් කරගෙන අපි නැවත නැවතත් යෝජනා කරනවා විශේෂයෙන් අපේ බෞද්ධ අපි පන්සල් යන් කෝවිල් යන කට්ටිය කෝවිලට යන්න ක්‍රිස්තියානි දේවස්ථානට යන කට්ටිය තෙන්ට යන්න මේ ප්‍රශ්නේ වෙන විදියකට විසඳා ගැනීම සඳහා අපි යම් ප්‍රවේශයක් හදාගත යුතුයි. මොකද මේ ප්‍රකාශ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැම කිව්වයි කියලා අපි හැම කලබල වෙන්න ඕනේ නැහැ. අද ඊයේ එකක් නෙමෙයි. කොච්චර අපේ අපේ උන්දල ඉන්නවද කොච්චර මේකට අපහාස කරන්නේ. පහුගිය කාලේ පොල් කටුනිකායන් ආවේ නේද? KKKK නිකායන් එනවා. නික මොනවද මේ වෙනම පන්සලකට දානයක්වත් දෙන්න එපා කියලා එහෙම මේ තාපස නිකායවල් බිහි වුණේ. ඒවැයි මොනවත් මේ කරන්න පුළුවන් වෙච්ච දෙයක් නැහැ. ඒවා එනවා යනවා මැකිලා. හැබැයි අපි බලන්න ඕන මේ රටේ මෙතරම් මේ අරබුදකාරී තත්ත්වයක් පැන නැගලා තියෙන වෙලාවක අනවශ්‍යම ප්‍රශ්නයක් ඇති කරමින් මං හිතන්නේ මේවා මේ මහා සැලසුම් සහගත දේවල් කියලා මේ මිනිස්සුගේ ප්‍රකාශන දිහා. නමුත් මේ පිටිපස්සේ ඉන්න බලල්ලත් ඒක ලේසි නෑ. මොකද ඒගොල්ලෝ බද්ධ වෙලා ඉන්නෙත් මේ මහා දේශපාලන ප්‍රවාහය එක්කමයි. සමහරවල් මැතිඇමැතිවරුන්ගේ මැතිඇමැතිවරුත් එක්ක සමහර රාජ්‍ය නායකයොත් එක්ක ඒගොල්ලන් එක්ක තමයි මේගොල්ලෝ ස්ථානගත වෙලා ඉන්නේ. හරියට හොයලා බැලුවෝ. ඉතින් ඒක හින්දා සාමාන්‍ය ප්‍රජාව අතරට මේ ප්‍රශ්නය දාලා අනවශ්‍ය නොසන්සුන්තාව නැති කරනවා වෙනුවට ඉතාම ඉක්මනින් මේ මෙවැනි සිද්ධීන් ඇතිවීමට බලපාන හේතු මොනවද කියලා බලලා ඒවාට විසඳුම් ආගමික වශයෙන් සොයාගත යුතුයි කියන යෝජනාව තමයි මේ වෙලාවේදී කරන්න තියෙන්නේ. අපට තැන තැන නිගා දෙන ඒ වගේම කරුණු නොදැන චෝදනා කරන ඒ ඕනම කෙනෙක් එක්කලා අපි ඕනෑම තැනක සංවාදය කර ලෑස්ති. මොකද හේතුව කරුණු නොදැනයි මේ අය හුඟක් කරුණු ඉදිරිපත් කරන්නේ. කරුණු නොදැන තමන්ගේ කටට එන තමන්ගේ මතයක් ඕන එකක් කියන්න පුළුවන්. හැබැයි ඒකෙන් සත්‍යයස් මතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණයට අදාළව විශේෂයෙන් මේ ක්‍රිස්තියානි මූලධර්මවාදයට අදාළව අපි සතුව විශාල ප්‍රමාණයක් තොරතුරු තියෙනවා. අපි 2014 අවුරුද්දේ මේ මුද්‍රණය කරපු පොතෙත් අපි ක්‍රිස්තියානි මූලධර්මවාදී සම්විධාන 379ක් පිළිබඳ විස්තර කියලා තියෙනවා. සෙල්ලම් ප්‍රමාණය නෙමෙයි තියෙන ඔක්කොම සම්විධාන ප්‍රමාණය. මේ 379යි මේ. ඉතින් මේවා කොච්චර කිව්වත් කොච්චර හෙළිදරව් කෙරුවත් අපි පාර්ලිමේන්තුවේ නෑනේ නීති හදන තැන මොනවම හෝ නීතියක් සම්පාදනය නොකිරීමෙන් මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඉතින් හැමදා එක කාලයකට මුස්ලිම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔන්න දේශපාලකයෝ ටික මේක මස් කටට පැන්න වගේ දන්න මගුලකුත් නෑ. කියවනවා මයික් වලට කියනවා අර අතන කුමන්ත්‍රණයක් වෙන්න නැති කියනවා මෙතන කුමන්ත්‍රණයක් වෙන්න නැති කියනවා. අනවශ්‍ය මානකට යනවා. ප්‍රශ්නේ විසඳන්න ඕන තැන විසඳන්නේ නැහැ. අර මොනවාද අපි කියන්නේ මේ නියපොත්තෙන් කඩන්න ඕන එක පොරවෙන් කපන එක දක්වාම පවත්වගෙන යනවා. ඉතින් ඒක හින්දා අපි කලබලයටපත් නොවි රටේ දැවෙන සැබෑම ප්‍රශ්න වෙනුවෙන් අපේ අවධානය යොමු කළා තියෙන දන්න තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන්න. එහෙම නැතුව අපි එළියේ මේ ප්‍රශ්නේ විසඳගන්න උත්සාහ කළොත් ඒ උගුල් අටවන්නන්ගේ සැලසුමට අපි නොදනුවත්වම ගොදුරු බවට පත් වුණා වෙනවා. ඉතින් මොන හරි දෙයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. ඒක රජයේ කිසිම
විශේෂයෙන් සිංහලයන්ගේ ඉතිහාසය බෞද්ධයන්ගේ ඉතිහාසය පිළිබඳ කතාව ඒවා සනිදර්ශනව ඔප්පු කරන්න පුළුවන් ඓතිහාසික ස්මාරක 273ක් පිහිටලා තියෙන උතුරු හා නැගෙනහිර දිපළාතේ. ඒ කියන්නේ මරු මස්ථාන. දැන් මඩකලපුවට ගියොත් මඩකලපුවේ පමණක් තියෙනවා පුරාවිද්‍යා ස්මාරක 1083ක්. මඩකලපුවේ විතරක්. එතකොට ඒ 1080 ගානක් තිබිලා මඩකලපුවේ විතරක් අපි උතුරු හා නැගෙනහිර දෙපළාතේම 273ක් ප්‍රධාන ස්ථාන ගැන කතා කරනවා. එතකොට දැන් අපි ඉස්සෙල්ලාම අහන්න ඕන ඉස්සර වෙලා ආවේ පුරාවස්තුද අපේ දමිළ ප්‍රජාවද නැත්නම් මුස්ලිම් ප්‍රජාවද නේ? ඉස්සෙල්ලා තිබුණේ මේ පුරාවස්තු කියන දේවල් බෞද්ධයන්ට සිංහලයන්ට විතරක් නෙමෙයි මේ රටේ උපදින හැමෝගෙම ජාතික උරුමයක්. බෞද්ධ පාරිශයේ තිබුණු විශේෂත්වය තමයි අපේ පුරාවස්තු එහෙම්ම ගරා වැටෙන්න ඉඩ අරින්නේ නැතුව ඒව සජීවීකරණයට පත් වුණා. දැන් රුවන්වැලි මහා සෑය 1940 ගණන් වලට ওই තත්ත්වෙ තිබුණේ නැහැනේ. අපේ මිනිස්සු එකතු වෙලා සම්මාදම් කරලා හැමෝගේම අනුග්‍රහයෙන් වඳින්න පුළුවන් තරක් විදිහට දැන් ඒක හදාගෙන තියෙනවා. ඒක ඉතිහාස කතාව කොහොමද උනේ කවුද හොයාගත්තේ කොයි කාලෙද මේක ප්‍රතිසංස්කරණය කළේ සටහන් තියලා තියෙනවා. ඒ වගේම ඒ විදිහට තමයි ඉතිහාසයේ පුරාවට මේ බෞද්ධ උරුමයන් ටික අපි රැකගෙන ඇවිල්ලා තියෙන අපිට අපේ කියලා කියන උරුමයක් තියෙනවා. එකෙන් අදහස් වෙන්නේ නැහැ උතුරු හා නැගෙනහිර දෙපළාත යන මිනිසුන්ට වෙයි ජීවත් වෙන්න බෑ. එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ගැටලුව තියෙන්නේ මේගොල්ලන්ට සිවුරක් පේන්න බෑ. එතකොට පුරාවස්තුව කියන්නේ බෞද්ධ පුරාව අපි හිතමුකෝ දැන් දාගැබක් නටබුන් වී ගිහිල්ලා තියෙනවා. අපි හොඳටම දන්නවා රටේ තියෙනවා දාගැබ් වර්ග දෙකක්. ධනගැබ කියලා එකක් තියෙනවා දාගැබ කියලා එකක් තියෙනවා. යම් කිසි ස්ථානයක බෝකොළ හතරක් නිර්මාණය කළ චෛත්‍යයක මේ පෙන්වා නම් ඒව දාගැබ්. ඒ කියන්නේ ධාතුන් වහන්සේලා තැම්පත් කොට හදපු දේවල්. ඒව නිකම්ම නිකන් තියෙන්නේ නැහැ. ඒවට වන්දනාමාන කරන්න ඕන, මල් පහන් පූජ කරන්න ඕන, බුද්ධ පූජාව ටිකක් තිය. ඒක තමයි අපේ ඒව අපේ සිරිත්නේ. එතකොට ඒ අර්ථයෙන් තමයි හාමුදුරුවෝ මේ වහකර ගරාවට උතරක් දැක්කොත් ගිහිල්ලා එතන පන්සලක් හදනවටත් වඩා මේ පූජා කටයුතු සඳහා එතන යොදාගන්නේ. නමුත් අවාසනාවකට මේ දෙමළ බෙදුම්වාදී ප්‍රශ්නේ ආවට පස්සේ දිගින් දිගට මේවාට හිරිහැර පමුණුවමින් ඉන්නවා. දැන් නාවක්කුලිය ඇත්තටම තිබුණු පැරණිම සිංහල ගම්මානේ හදන්න ගියාමත් ඒත් ඒ ප්‍රශ්නේ ඒ විදිහටම බලපෑවා. ඉතින් වැඩිය තමා ගුරුකන්දේ මුලතිව්වල ගමේ දෙමළ මිනිස්සුයි පන්සලයි ඉතාම හොඳයි. ඒ හාමුදුරුව කොළඹ ඇවිල්ලා පොත්පත් ටික එකතු කරගෙන යනවා දුප්පත් දෙමළ දරුවන්ට ඉස්කෝලේ යන්න උදව් කරන්න. හැබැයි ඒ හාමුදුරුව අපවත් වුණාම මේ කොහෙවත් ඉඳලා ආපු මේ 30ක 40ක පිරිසක් මෙහි ආදාහනය කරන්න දෙන්න බෑ කියලා උද්ඝෝෂණය කරනවා. එතත් මම නේ ගිහිල්ලා ආදාහනය කෙරුවේ. එහෙම වෙන්නේ කොහොමද? දැන් එහෙම ප්‍රශ්නයක් මේ දකුණේ කොහෙවත් තියෙනවද? ඉතින් මෙතන තියෙන්නේ මං ඉතාවක කේමෙන් කියන ඔය දෙමළ සම්දානේ ඉන්නවා පාස්ටර්ලා කීප දෙනෙක් සුමන්තිරන් නැතුළු. ඒගොල්ලෝ දෙමළ ක්‍රිස්තියානි. මේ දෙමළ ක්‍රිස්තියානීන් තමයි ඒ කියන්නේ හින්දුත්වයේ ඉඳලා ක්‍රිස්තියානියට ගිහිපුවා අය. තමන්ගේ ආගම පාව දීලානේ මොනව හරි වරදානෙකට. ඒගොල්ලන් තමයි උසිගන්නේ. මොකද ඒගොල්ලන්ට මොනවාද අපි කියන්නේ එන්න නැත දුන්න නැත්තම් වැඩ කරන්නේ. ඒ කන්වර්ට් වෙච්ච උදවියට එක්කෝ ඉඩම් කෑල්ලක් දීලා ඇති. එහෙම නැත්තම් ටකරන් තහඩුවක් දීලා ඇති. පොත් ටිකක් දීලා ඇති. කීයක් හරි දෙනවා ඇති. ඉතින් සංවිධානය කරන ඕන වෙලාවකගෙන. දැන් කොළමත් මේක වෙනවා. කොළමත් ඉන්නවා අපි දන්න සමහර മന്ത്രിවරු ඒගොල්ලෝ පාස්ටර්ලා. ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඡන්ද හදන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ නිකායට ඒගොල්ලන්ගේ මතයට මිනිස්සු කන්වර්ට් කරනවා. මේ කිරිමල්ල මාවතේ තියෙන හැම දෙයක්. මේවා ගැන කියලා ඇති මගේ අම්මේ කට රිදෙනකන්. ඉතින් උතුරු හා නැගෙනහිර දෙපළාතේ කොතන හෝ ඔය බෞද්ධ පුරාවස්තු සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙනකොට ඒවට ඇවිල්ලා උද්ඝෝෂණ කරන්නේ මම අදත් වගේමෙන් කියනවා දමිළ හින්දු නෙවෙයි ඒ ප්‍රජාව අපේ සහෝදරයෝ අවංකවම කරුණු දැන හොනෝ දැන ක්‍රිස්තියානියට ගොදුරු වෙච්ච ඒ වැඩපිළිවෙලේ ඉන්න උදවිය. අපි යාපනයට ගියා. යාපනයට ගිහිල්ලා උදේ 8 ඉඳලා හවස 6 වෙනකම් එක්තරා ශාලාවක අපේ වැඩසටහන පැවැත්තුවා. ඒ ආපු 100 දෙනෙක් ආව නම් 85 දෙනෙක් කතා කළේ මේ ආගමික ප්‍රශ්නේ. හාමුදුරුවනේ මෙහි රජේ නීති වැඩක් නැහැ.
මෙහි ආණ්ඩුකාරයාගේ හෝ ඒගොල්ලන්ගේ නීති වැඩක් නැහැ. මෙහි ක්‍රියාත්මක වෙන්නේ බිෂොප්ගේ නීතිය. දැන් මේක අපි කිව්වහම ඔන්න ජාතිවාදය උස්සනවා කියන. ඔන්න ආගම්වාදය උස්සනවා කියන. ඇත්තටම ආගම්වාදය කියන්නේ මොකක්ද? ජාතිවාදය කියන්නේ මොකක්ද? දැන් උතුරු නැගෙනහිර අපි පේන්නේ මොකක්? මෙහෙ එන්න බෑ ඔයගොල්ලන්ට. මෙහෙ අපි විතරයි. ඒක නෙමෙයි ආගම්වාදය හෝ ජාතිවාදය කියන්නේ. ඉතින් මේ වැරදි විදියට මේවා විග්‍රහ කර ගැනීමත් අපි මේ කරන්නේ මොකද්ද? අපේම මහගෙදරට ඇවිල්ලා අපේම දේවල් කොල්ලකද්දි අපි කියනවා කෑ ගහලා වේදනාවෙන් යකෝක කොල්ලහන්න එපා. කොහෙන්ද ආයේ මොකද්ද කියලා විශ්වලට ගිහුවාම අර පණිවිඩ කරුවාට වෙඩි තියෙන සංස්කෘතියනේ අපේ උන්දලා ඉන්නේ. ඉතින් ඒව ඕන විවේචනයක් අපිට දරා ගන්න පුළුවන්. මොකද අපි මේක සත්භාවයෙන් මේ කාරණාවන් ඉදිරිපත් කරන්නේ. ඉතින් උතුරු හා නැගෙනහිර නෙමෙයි. රටේ ඕනෑම තැනක පුරාවසු තියෙනවනම් ඒව රටට අයිති. පාලකයොත් තේරුම් ගන්න ඕන, ආරක්ෂක අංශවල උදවියත් අනිත් හැමෝමත් තේරුම් ගත යුතු දේ තමයි පුරාවස්තු නිර්මාණය කෙරුවේ අදට අපිට දකින්න තියෙන්නේ අපේ අතීත මුතුන් මිත්තෝ තමන්ගේ අතට පත්වෙච්ච නිවන අතහැරලා ඒ යුගවල ආපු තර්ජනවලට මූණ දීලා ඒව ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරපු හින්දා තමයි අද අපි අපේ උරුමයන් කියලා ඒව දකින්නේ. එතකොට ඒ උරුමයන් ගොඩනැගුවේ අපේ මුතුන් මිතුරු අනශූර මී මුතුන්. ඒව කවුරුවක්වත් මේ වතිකාණයෙන් හරි එහෙම නැත්නම් වෙන කොහෙන් හරි ඇවිල්ලා ගොඩනගපුවා නෙවෙයිනේ, අපේ මුතුන් මිත්තෝ ගොඩනගපුවා. එතකොට සුද්ධ මේරට අල්ලගත්තට පස්සේ උන් හැදුවා නීතිය. පුරාවස්තු අපේ නීතිය සුද්ධයි. පුරාවිද්‍යා පනත. රටේ තියෙන බලවත්ම පනතක් මේ. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් සුද්ධ නැහැනේ රටේ. දැන් ඉන්නේ අපේම සිංහල හරි කවුරු හරි මේ රටේ ඉපදිච්ච මිනිස්සු. ඒ මිනිස්සු පරිගන්නේ කාගෙන්ද? මහජනතාවගේ බදු මුදලින්. හැබැයි ඒගොල්ලෝ නීතිය හරියට ක්‍රියාත්මක කරනවද? ඒගොල්ලෝ හරියට නීතිය ක්‍රියාත්මක කරනවා නම් හාමුදුරුවරු අපි කවුරුවක්වත් මේ සිවුරු උස්සගෙන මයික් අල්ලගෙන පොලිසි ගානේ මොකටද අපි හිතේ? ඒකල වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවානේ. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවද? නෑ. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. ඉතින් අනිත් කාරණේ තමයි පාලකයොත් අනිත් හැමදෙනාමත් දැනගත යුතු ලංකාවේ මෙච්චර කාලයක් නොකිලිටි ලෙස මේ තේරවාදී ධර්මය නැත්නම් මේ ත්‍රිපිටක බුද්ධ වචනේ ආරක්ෂා කරගෙන අපිට ඉස්සරහට එන්නත් ඒහා විශාල සංස්කෘතියක් ගොඩනගන්නත් ජනබුද්ධාගම හැටියට අපිට ඒක කරන්න පුළුවන්කම ලැබුණේ අර පුරාවස්තු මේ සියල්ලක් යුගෙන් යුගේ වසරින් වසර අපි සජීවීකරණය කරලා තියෙනවා. ඒ සජීවීකරණය කිරීමත් එක්ක තමයි මේවා අපි පවත්වගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක නතර කිරීම සඳහා තමයි අර ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ ඒ අදිසි බලල්ලා ඒකට විශාල වශයෙන් මුදල් ලැබෙනවලු. ඉතින් ඒක ඒව හොයන්න තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහය අදාළ කණ්ඩායම් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ ඉක්මනින් මේවායි ඇත්ත නැත්ත රට හෙළිදරව් කරයි කියලා. අපේ හඳුනන්නේ දැන් අපි දකින විශේෂයෙන්ම දැන් තමන්ගේ ශ්‍රාවකය මිත්‍යා දෘෂ්ටියකට ගොදුරු වෙනවා නම් ඒකේ මුදව ගන්න කියලා මම බුදුහාමුදුරු දේශනා කළා තිබෙනවා. ඔබ වහන්සේ නිතරම මේ සිංහල ජාතියේ මුදව ගන්න ලොකු මෙහෙවරක් කරා. එතකොට දැන් ඔබ වහන්සේ දැන් ආපහු කතා කරනකොට මේ සිංහල ජාතිය ගැන ඔබ වහන්සේට දැන් ගොඩක් අය සමහර කියනවා මෙන්න දැන් මැටිවරණයක් ළඟ එනවා කියලා. ඕක තමයි හැමදාම ගහපු තැටියේ හොඳයි වාදනය කරේ. දැන් අපි මේ ප්‍රශ්න කතා කරන්න ගත්තදා පටන් හැමදාමනේ මොකක්ද එක්ක අපි ස්ලාම්මන්තවාදය හෝ ක්‍රිස්තියානි මූලධර්මවාදය ඇතුළුකොට මේ බෞද්ධයන්ට සිද්ධ වෙන සංහාරයන් පිළිබඳ හෙළිදරව් කරන විට ඔන්න ජනාධිපතිවරණයක් කියලා. ඉතින් කියන ඔන්න දැන් ජනාධිපතිවරු රහවලුන්ට මොනවාරි ඡන්ද ටිකක් ගන්න මේක කතා කරනවා කියලා. ඉතින් ඔන්න අපි ඉන්නවා පොඩ්ඩක් අත්තර කරලා ජනාධිපතිවරණයෙන් පස්සේ බැරි. ජනාධිපතිවරණ ඉවරුන වෙනකොටත් මේ ප්‍රශ්න එනවා. ඔන්න ඊළඟට එනවා පළාත් සභාව. එතකොට කියන ඔන්න පළාත් සභාවේ ඡන්ද ටිකක් මොකක් හරි කරන්න. ඊළඟට එනවා ප්‍රාදේශීය සභාව. ඕක තමයි මේ අවුරුදු 15 20 30 පුරාම සිද්ධ වුනේ. ඉතින් ඒකින්දා මේ වරද තියෙන්නේ අපේ අතේ වෙන කාගේවත් නෙමෙයි අපේ පාලකයන්ගේ. ඒ නිසා මේ ඇත්ත වශයෙන්ම උල තියන්න ඕන මේ ලුංගත් යනවා අපේ පාලකයෝ. ඒගොල්ලන්ට මේ රටේ සාතිශය බහුතරයක් ජනවර්මකින් ඒගොල්ලන් බලයේ පිහිටුවන්නේ මේ ප්‍රශ්න ඇති නොවන පරිදි ඒව කර්මනාකරණය කරන්නේ. දැන් මොකද්ද සිංහල බෞද්ධයන්ගේ පැත්තෙන් අද වෙනකම්? මොකද මට අයිතියක් තියෙනවා මම උපන් ජාතිය වෙනුවෙන් කතා කරන්නේ. ඒක බුදුහාමුදුරුවෝ තමයි ආදර්ශ අපිට දීලා තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ජාතිවාදය මොකද්ද කියලා ගැන ප්‍රශ්න කරන එක තැනකදී උන්වහන්සේ මොකද්ද කියන්නේ?
බුදු වෙන ආත්ම භාවය දක්වා. හැබැයි බුදු වුණාට පස්සේ ඒක නැහැ. ඒ දක්වා මම උපන් ජාතියේ මම ආදරේ. ඒ වගේ මම හරි හෝ වැරදි මම සිංහලයක් කියලා ඉපදලා තියෙන මම උපන් ජාතියේ මම ආදරේ. ඒ වගේ මගේ ධර්මයට මම ආදරේ. ඉතින් ඒකට මොනවා හරි ප්‍රශ්නයක් වෙනවනම් මම ඒ වෙනුවෙන් පිළිිනවා කතා කරනවා. එතකොට අපිට තියෙන ගැටලුව තියෙන්නේ මේ රටේ සාම්ප්‍රදායික ආගම් විශාල ප්‍රමාණයක් තියෙනවා ලෝකේ ප්‍රධාන ආගමික කොටස් මේක ජීවත් වෙනවා කිසිම ගැටලුවක් නැතුව හැබැයි මේ ආගමික ප්‍රශ්න නිර්මාණය කරන්නේ කවුද ඒකට උත්තරයක් නොසොයා අපිට මේ මේ ප්‍රශ්න විසඳුමක් හොයාගන්න බෑ ඉතින් දැනුත් ඒ චෝදනාවට අපි ලක් වෙනවා අපිට ඒක ඉතින් චෝදනා කියන ඒවා ඉතින් දැන් අපිට සාමාන්‍ය මොන චෝදනාද කරලා නැත්තේ තාම මං හිතන්නේ මිනිහක් මැරුවා කියන එක විතරයි නැත්තේ ඉතින් චෝදනා කියන ඒවා අපි හැටියට සලකන්නේ ඒවා බුදුන්ටත් එහෙමයි ජේසුටත් එහෙමයි නබිතුමාටත් එහෙමයි කාටත් එහෙමයි ඉතින් මෙතන වැදගත් වෙන්නේ මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා ප්‍රබුද්ධ සංවාදයක් අර එදා මිගිට්ටුවත් හාමුදුරලා කළා වගේම අද එවැනි ප්‍රබුද්ධ සංවාදයක් ගොඩනගා ගන්න ඕන මේ මිත්‍යාවන් පරාජය කරන්න බුදුහාමුදුරුව අපිට උගන්වලා තියෙනවා මහණෙනි අපේ ධර්මයට අනුව කියනවා මේ ලෝකේ භයානකම පාප කර්මයන් පහක් ගැන කියනවනේ අපි කියන්නේ පංචානන්තරේ පාපකම් ඒවා මහා සාවද්‍යයිනේ මව මැරීම පියා මැරීම බුදුන් ගැඟේ ලේ සැලවීම සංඝ බේද යන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එක සූත්‍රයකදී මේ ලෝකේ මහා සාවද්‍ය පාප කර්මයන්ටත් වඩා භයානකයි කියලා මිත්‍යා දෘෂ්ටි දිඩ දීම ඒක උපමාවක් පෙන්නනවා මොකද්ද මහණෙනි යම් කලාපයක තිත්ත කොහොමත් තිත්තයිනේ මට අනිත් ශාකේ මතකෙට එන්නේ නැහැ තිත්ත කොහොම හෝ මොහරි ඒ තිත්ත જાතියක් ඒ කලාපේ රෝපණය කරපුවාම ඒ ඵලය තිත්තම තමයි ඒක වෙනත් කලාපයක රෝපණය කළත් ඒ තිත්ත තිත්තම ඒ කියන්නේ මිත්‍යාව කොතන වැඩුණත් කොතන රෝපණය වුණත් මිත්‍යාව විසින් ගෙනදෙන අනර්ථය ප්‍රතිඵලය එකමයි කියලා බුදුහාඳුරෝ දක්වලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ මිත්‍යාව හැමදාමත් ලෝකේ තිබුණා, බුද්ධ කාලෙත් තිබුණා, අදත් ඒක එහෙමමයි, හෙටත් එහෙමමයි, ඒ සංවාදත් එහෙමමයි. හැබැයි ඒවට මුවා වෙලා මේ බෞද්ධයන්ගේ සිත් පාරණයක ඇත්ත වශයෙන්ම නතර කළ යුතුයි. දැන් අපේ වුණත් යම් සීමාවන් ඉක්මවා යන අවස්ථා තිබ්බා. ඊට හේතුව දේශපාලනඥයන්ගෙන් උත්තරයක් නැහැ, ආරක්ෂක අංශ වලින් උත්තරයක් නැහැ. ඔහේ දරුලා වැඩෙනවා. මේ මරාගෙන මැරෙන තැනට මෙන්නම මරන්නයි හදන්නේ, මරාගෙන මැරෙන්නයි හදන්නේ කියලා අපි 2013-14 කාලවල පුන පුනා කියද්දි අපිට තඩි බෑවා මිසක්වා. අර මිනී මරන්න සන්නද්ධ වෙච්ච උන් මේ කොටු කරන්න කුදලගෙන ගිහිල්ලා මේ කූඩු කරන්න බැලුවේ නැහැ. ප්‍රතිඵලය වුණේ මොකක්ද? 300ක් පල්ලිවල මැරිලා ඇද වැටුණා. දැන් අපිද ඒක කරේ? කාදිනලටත් අපි කිව්වේ ඒක. දැන් කෝ කාදිනලතුමා සද්දයක් නැහැ නේ මේ ප්‍රශ්නේ ගැන. ඔය මෙල්කම් රංජිත් කාදිනලතුමා තමයි 2004 දී අපි මේ අන්‍යාගමික කරන පනත සම්මත කර ගැනීම සඳහා 90%ක් වැඩ කටයුතු සූදානම් කරලා තියෙන වෙලාවක එතුමා පාරට බැස්සා. පෑලිය ගොඩ ඉඳලා හලාවත දක්වා සියලුම පල්ලිවල මිනිස්සු පාරට බැස්සුවා එදා. එතකොට එදා ඔහු කාදිනල නෙමෙයි. රත්නපුරේ හිටපු කවුරු හරි රදගුරු කවුරු හරි. ගෙනල්ලා පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කළා. මේ පනත සම්මත කරන්න එපා කියලා. ඒ කියන්නේ අණියා සම්බන්ධයක් තියෙනවා. මේ 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 වාර්තාවල ඒක දක්වලා තියෙනවා. ඉතින් ඒ විතරකුත් නෙමෙයි. පෝල් හැට්වේ කියලා එක්කෙනෙක් පොතක් ලියලා තියෙනවා. කොහොමද මේ බුදුනුලව ජනතාව දැන් ඒ පෝල් හැට්වේ විසින් ලියපු ඉංග්‍රීසි පොතේ පරිවර්තනය ආසියා බෞද්ධ සංගමය විසින් මේ එලි දැක්වුවා. මේ දින පෝල් හැට්වේ විසින් සම්පාදිත බුදුනුලව ජනතාව ක්‍රිස්තියානි ආඥා මාර්ගෝපදේශ People of the Buddhist World Christian Prayer Guide කියලා ඒ පරිවර්තනය ඉදිරිපත් කළා. මේ පරිවර්තනයට අනුව කොහොමද ලංකාවේ බෞද්ධයන් ක්‍රිස්තියානිට ගොදුරු කරන්නේ ආගමික කලහයන් නිර්මාණය කරන්නේ කොහොමද භික්ෂුන් වහන්සේලා විනිවිදයක් මේ සියල්ල ලියලා තියෙනවා. ඉතින් අපි මේ කතා කරන්නේ කරුණු නොදැන නෙමෙයි. මේවා අධ්‍යයනය කළා කියවලා තමයි මේ විසඳුමක් ඉල්ලන්නේ. ඉතින් විසඳුමක් අපිට තාම අවංකවම ලැබිලා නැහැ. ඉතින් අපේ වගකිව යුතු නායක හාමුදුරුවරුත් මේ හැමෝම හිතන්නේ අපි අර දැන් අපිට ගොඩක් අය කතා කරා ඔය 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 ඊපරද වෙච්ච අනේ මුන්ට පිස්සු හාමුදුරුවනේ ඉච්චරයි. ඒව ගන්නෙ නෑ අපේ මිනිස්සු මේ
මුව මරන්න ඕන කපන්න ඕන කොටන්න ඕන එල්ලුම් ගස්සේ එහෙම 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 දර්ශනයක නෑ බෞද්ධයෝ. නමුත් මේ හිතරිද්වීම් වල ඉවරෙකුත් නෑ. ඉතින් මේවා නොසලකා හරින්න බෑ. යම් දැන්වත් මොනවා හරි මේ ආගමික ඝට්ටන වලින් තොරව මේක පවත්වාගෙන යාම සඳහා ස්ථිර වැඩපිළිවෙලක් ස්ථිර වැඩපිළිවෙලක අවශ්‍යතාවය දැන් මතුවලා තියෙන බව කියන්න ඕන. හඳුරන්නේ මේ විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය ජාලාවලින් තමයි මේ වැනි ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඔබ ඔබ වහන්සේ කියපු විදිහට අර වැඩි මුදල් ඔබේ මේ පරමාර්ථය තකා අවශ්‍යද මේ සමාජ මාධ්‍ය ජාලා වලට අලුත් නීති රීති පනවන්නේ නියාමනය සඳහා? අනිවාර්යයෙන්. දැන් බලන්න උදාහරණයක් විදිහට මුළු රටේම මුළු රටේ සමස්ත ජාතියකගේ ඉරණම අඳුරු වෙන හැටි දැකලා ලෝකෙම වෙලාගෙන තිබුණු ඉස්ලාම් උන්මත්තක අන්තවාදයේ පිළිබඳ ඉස්ලාම් නාමයෙන් උන්මත්තක අන්තවාදයේ ආපු ඉස්ලාම් අන්තවාදයේ පිළිබඳ කතා කරපු මට 2015 ඉඳලා අද වෙනකන් අන්තර්ජාලය පරිහරණය කරන්න බැහැ. 2015 ඉඳලා මොකද ඒ කුමන්ත්‍රණ කාලයේ කොටස් ඒ තරම් සන්නද්ධයි. මොකද පඩි ලබන වෙනම මේක විශාල මුදල් රුපියල් තරක් දැන් ඕන කෙනෙකුට දැන් රුපියල් 25000ක් දෙන හැට මඩක් ගන්න පුළුවන්. අවාසනාවකට මම පොලිස්වල අපරාධ මේ පරිශුද්ධ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒ අදාළ බලධාරීන් එහම මේක නැද්ද නීතියක්. ඉතින් තුමලා පොත පෙන්නල ගෝ හාඳුනේ මෙන්න මේ කොටසම අයින් කරලා තියෙන. ඒක අයින් කරත් ඔය රණවීර සිංහ මහත්තයා තමයි කාලෙකට කලින්. එයාගේ ආණ්ඩුව තියෙන වෙලාවේ. දැන් කරුණාකර ජනාධිපතිතුමාට කියනවනේ කරුණාකර ගේන්න මේක. දැන් ඔහෙට බලය තියෙනවනේ. ඔය හරි පිනක් හරි කඩේ පාත්තල දිනවනේ කාලෙට දැන්වත් කරුණා කළා. මේක කරන්න. අපහාසනේ දැන් බලන්න අපිට කරන අපහාස ප්‍රමාණය අපි කොහොමද උත්තර දෙන්නේ මොන තරම් අපහාස ගොන්නක් කරන මේ කරුණ නොදැන විශේෂයෙන් මේ 2010න් 12න් පස්සේ ආපු මේ ඇංචු පැංචු කොළු ගැටව් පව් උන්ට මොනවහරි උත්තර දුන්නහම මේක තමයි දේව වාක්‍ය කියලා හිතාගෙන සහ මේ දේශපාලනිකව දැන් සමහර දේශපාලන කණ්ඩායම් පවා මේ ආගමික කල්ලි විසින් නිර්මාණය කරලා තියෙනවා සමහර දේශපාලන කල්ලි වල පිටිපස්ස කවුද ඉන්නේ කියලා බැලුවෝ නම් කිව්වහම ඉතින් තව නඩුවක් වැටෙනද නම් කියන්න ඕනේ ඒව අදාළ තැනට කියන්න පුළුවන් ඒ එතකොට ඒක ඒ කියන්නේ මම කරේ විධිමත් ආයතනයක් පිටේවොත් මොකක් කරේ අපිට ඒක කරුණු කියන්න පුළුවන් නේ නැත්නම් උස්සගෙන එනවනේ මොකද මේවා ඉතාම සංවිධානාත්මක වැඩ පිළිවෙලවල් ඉතින් ඔබතුමා කියපු දේ හරි කරුණු දන්නෙත් නේ සමහර දැන් මේ බලන්න මම ඔයගොල්ලන්ට මම මේ මේ කියන්නේ මේ විශේෂයෙන් මේ ආරක්ෂක අංශවල උදවිය මේ මාධ්‍ය හමුව මේ මේව බලනවා කියලා මම දන්නවා එකක් කියන්නම් මේ ගාල්ල ප්‍රදේශය දැන් මේ මාස දෙක තුනකට කලින් අපිට හැකියාවක් නැහැ මේවා ගිහිල්ලා පරීක්ෂණ කරන්න මේ බලන්න මේ මේත් මේ අන්තර්ජාලය හොඳ යති වෙන සංවාදයක් මේ බලන්න මංගල ප්‍රදීප් සමරත්න කියලා පුජ්‍යලේ එයා Facebook මෙන්න බලන්න ඒගොල්ලන්ගේ වැඩපිළිවෙලක් ගැන මම එහෙම මගේ වැඩ බලාගෙන ඉන්නේ නැහැ දැන් මේ අන්තර්ජාලය දෙන්නෙක් අතර වෙන සංවාදයක් මම ඉස්කෝලේ ගුරුවරු මාර්ගයෙන් පටන් අරන් තියන්නේ ආගමික මත ළමයින්ගේ ඔළුවලින් කඩන විදිය ඒක අපි සූක්ෂමව කරගෙන යනවා ඉස්සෙල්ල ගුරුවරු මගේ ළමයින්ගේ මොන වෙනස් කරනවා මට අමතර ගානකුත් ලැබෙනවා පුළුවන් නම් නවත්තපන් දැන් අපි ගොඩක් දුර ගිහින් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක ගාල්ලා කියලා මෙන්න සර්ටිෆිකේට් එක මොකද්ද මේ මියුසියම් ඔෆ් රිලිජස් ෆ්‍රීඩම් ආගමික නිදහස පිළිබඳ කෞතුකාගාරය මොකද්ද ලෙටර්හෙඩ් මොකද්ද මේ හෙඩින්ද දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැන් මෙහෙම තමයි ප්‍රොජෙක්ට් එන්නේ අරගෙන මෙන්න සර්ටිෆිකේට් එක මොකද්ද මේකේ සර්ටිෆිකේට් එක දාලා දෙනවා JG නිරොම්තිකා දමයන්ති මොනවාද has successfully completed a 2-day presidential training workshop on freedom of religion or belief held on the 23rd and 24th of February 2023 and Rural Development Management Training Institute Dikwal me eveni de pawa me kiwemin tiyena etakota meka kiyanna behane hora rahase wenawai kiyala eka hinda antarjale visheshe antarjala madhyaya me palanayak kirimata ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වහවහ තීරණය කළ යුතුය. අවුකන ඓතිහාසික පුරපසොන් කලාපය ජූනි මාස 3-4 දින පුරා
අවකන යහමඟ වලස්ගව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මස 3 වන දින අවකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 0.76426.60.15 Nelson 0.77.75.13.48 Lanka 0.77.77.11.45 Madhya Anugrahaya Lakderana Alut Toraturu Saha News Reporter YouTube Pravartinalika Tulin Asirimat Pasun Kalapaya Narabimata Lanka Vasi Oba Samata Gauravaniya Aradhana Lakderana Buat kita ehak ini rata kena kayak kumak.